අයිබෝවන් සත්‍යා විලොක්ස් YouTube channel එකත් එක්ක අද ටිකක් විශේෂ පුද්ගලෙක් ටිකක් නෙමෙයි සෑහෙන විශේෂ පුද්ගලෙක් අපි සංවාදනය කරගන්නවා. පහුගිය කාල සීමාව පුරාවටම ලාංකීය සමාජයේ කැළඹීමට පත් කරපු පුද්ගලෙක්. ඔහු විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. හැබැයි මම වැඩි අටුවා ටීකා ටිප්පණි වලට යන්නේ නැතුව යොමු වෙනවා ඔහුට. අද මාත් එක්ක ඉන්නේ රාජ් වීරරත්න. අයිබෝ රාජ්. අයිබෝන්. මොකද වෙන්නේ මොකද කරන්නේ? එතනින් පටන් ගමු. ඒක ඉතින් දැන් ඔගලන්ගේ ඔගලන් තමයි දැන් කියන්න ඕනේ 2014 ත් ඔයා කිව්වා වගේ දැන් අපි මේ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා අපිටම කියන්න ඕනේ. ඇත්තටම නිකන් මම මෙහෙම ඇහුවත් එහෙම මේ ඇත්තටම ඔබ කවුද? ඉරාජ් කවුද කියලා ඇහුවොත් ඔයා මොකක්ද ඇත්තටම දෙන උත්තරේ? කවුද? මම බොහොම නිදහස් පුද්ගලෙක්. නිදහසට කැමති. අලුත් වෙනස් වැඩ කරන්න කැමති කෙනෙක් තමයි ඉරාජ් කියන්නේ. ඔබට තියෙන සමාජයේ යම් පිරිසකගේ එදා ඉදලා තියෙන බරපතල චෝදනාවක් තමයි ඔබ අද මේ මොහොතේ දැන් සිංහල බෞද්ධ සංස්කෘතිය සිංහල ජාතිකවාදය ගැන කතා කරාට ඔබ මේ සංස්කෘතිය විනාශ කරන සෑහෙන දායක වෙච්ච කෙනෙක් කියලා. මොකද ඔබේ පැත්තෙන් ඒකට තියෙන කතාව සංස්කෘතිය විනාශ කරන්න ආපු පුද්ගලෙක් නේ මේ මම. මේ සමහර අපේ වැරදි දේවල් ගැන මම කතා කරනවා බය නැතුව. ඉතින් එතකොට ඒ වැරදි දේවල් ගැන කතා කරනකොට අපි මේ අපි සමාජයේ වෙන දේවල් සහ අපේ මිනිස්සු බොහොම අහිංසකයි බොහොම මිනිස්සුන්ට හැම විශ්සේම මේ වෙන ප්‍රශ්න ගැන මම කතා කරා. ඉතින් ඒව ගැන කතා කරනකොට ඉතින් සමහරවිට මට පහර ගහනවා. ඉතින් එහෙම කියලා මම නවතින්නේ නැහැ. මම මගේ ගමන යනවා. ප්‍රශ්න ඔබේ දේශපාලන භාවිතාවට වඩා විශේෂම ඔබේ වීඩියෝ එහෙම නැත්නම් විෂුවල් ගැන ලංකාවේ මිනිස්සු ප්‍රශ්න කරනවා. දැන් කවරේ කිව්වද මේ මියුසික් වීඩියෝ හරිය නැහැ? ඔව් නෑ මම මේ හරිය නැහැ කියන එකට වඩා මම ගන්නේ නෑ මම මේ ඔයාගේ එක වීඩියෝ එකක් ගැන විතරක් නෙමෙයි මම මේ ගන්නේ. මම ඉදිරියේදී මේ මම රෙෆරන්ස් එක එහෙම නැත්නම් පළවෙච්ච තැන් එක්ක මම ඔයාලට ප්‍රශ්න ටික ඉදිරිපත් කරනවා. මොකද ඔයාගේ පැත්තෙන් පැහැදිලි කිරීම ඒක දැන් සංස්කෘතිය කියන එක සාපේක්ෂයිනේ. ඒක යම් කාලයකට සාපේක්ෂයි යම් කාලයකට වෙනස් වෙනවා. දැන් සීගිරි චිත්‍ර වගේ තැනකට ගියොත් එහෙම අපේ සංස්කෘතිය මේ අද තියෙන සංස්කෘතිය නෙමෙයි රාජ්. ඔව්. ඒ නිසා අද අපි මේ සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා හිතාගෙන ඉන්නේ මම මේ කතා කරන වැඩිද බලන්න හිතාගෙන ඉන්නේ වික්ටෝරියානු සුචරිතවාදයෙන් අර වික්ටෝරියා රජින ගෙනාවු එක. ඒක නෙමෙයි සිංහල බෞද්ධ සංස්කෘතිය. ඒ නිසා මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබට බහුතරයක් ඉදිරිපත් කරන ප්‍රශ්න මම මේ ඔබෙන් අහන්නේ. මගේ මං ඉන්න තැන ඊට වෙනස් මගේ ඒක ඉදිරියේ කතා කරන්න. ඔව්. මෙහෙමයි. දැන් ওই මියුසික් වීඩියෝස් වල එක එක චෝදනා ආවා. ඔව්. හැබැයි ඒ චෝදනා ආවට ඒ මියුසික් වීඩියෝස් වල මම කතා කරලා තියෙන්නේ සාමාන්‍ය දේවල්. එතකොට දැන් අපි හිතමු ඔබට මං කෙලින්ම කිව්වොත් ඔබට තොල්සිප කෙනීමේ දර්ශනයක් තියෙනවා සිල්බින්දගත්ත කියන මියුසික් වීඩියෝ එකේ. ඔව්. එතකොට ඒකට විශාල වශයෙන් විරෝධයක් ආවා මිනිස්සු කෑ ගැහුවා. හැබැයි ඒක සාමාන්‍ය දේවල් මට නම්. එතකොට මම ආස නැහැ කොල්ලෙකුයි කෙල්ලෙකුයි පාරේ බීච් එක ළඟට වෙලා ඉන්නකොට පොලිසියෙන් ගිහලා ID චෙක් කරනවට මම කැමති නැහැ. ඔව්. එතකොට දැන් අපේ ආච්චී සීයා ඔක්කොම ඉඳගෙන ඔය බොලිවුඩ් චිත්‍රපටි බලනවා. ඔල ඕවල තියෙන ඒවා තමයි ඔය මගේ මියුසික් වීඩියෝ වල තියෙන්නේ. වෙන මේ හසින් ඇවිල්ලා දාලා මේ ලুকু දේවල් දාලා නැහැ. එතකොට දැන් මේ චෝදනාව එන්නේ ඉරාජ් ලංකාවේ වීම නිසාද? ඔබ මෙහෙ වීම නිසාද? දැන් ඔව් මේ ලංකාවේ අපේ මේ මෙහෙ තියෙන මෙහෙම මානසිකත්වයනේ. ඒක මෙහෙමයි. දැන් ඔය 2016 කරා. ඔව්. දැන් මියුසික් වීඩියෝ එක තොල්සිප ගැනීමේ දර්ශනයක් තිබ්බ කියලා කවුරුත් ගණන් ගන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. ඒක ලুকু දෙයක් නෙමෙයි. ඉතින් මම ඒක අමතක කරන්නකෝ මම දැන් ඔය වස්සාන හිිනේ වගේ මියුසික් වීඩියෝස් වල අපි ඔය උගලන් දැන් ඔය නිවුස් වල ඇහෙන ඔය කුරුණෑගල සිද්ධියම තියෙන්නේ ශාපකේ සිද්ධිය වගේ. ඔව් නම කියන්න නැතුවීම අපි. ඔව් හරි. අපි 2016 දී ඔය ගැන කතා කරා. ඔව්. එතකොට දැන් ඔය මුස්ලිම් සිංහල අපේ ඔය කෝලාල ඇති වෙන්නේ ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්නයක් වෙනවා මේ දේශපාලනකේ නිසා කියලා අපි 2015-16 කාලේදී ඔය සින්දු හැදුවේ. ඉතින් දැන් අපි එකට හිටපු සිංහල දෙමළ මුස්ලිම් අපි මේ එකට හිටපු අයව මේ ඡන්දින්දා මේ දේශපාලනඥයෝ කැඩුවා අපිව. ඉතින් ඕවා ගැන අපි කලින් සඳහන් කළා තියෙයි ඒ වගේම දැන් ඕවා ඇත්තටම වෙනවනේ. ඔබට බරපතල චෝදනාවක් තියෙනවා මං කියන්නේ මං රෙෆරන්ස් එක මේ චෝදනාව ඉදිරිපත් කරනවා කියලා. මේ චෝදනාව ඉදිරිපත් කරන්නේ 2016 පෙබරවාරි මට දිනේ හරි මතකයි 16 වෙනි ආසන්න දිනක මේක ඉදිරිපත් කරන්නේ අතන net fm ගුවන් විදුලියේ unlimited එකේ කුමාර් චාපා බණ්ඩාර ඉදිරිපත් කරන්නේ ඔබ එක වැඩසටහනකදී ඔබ කිව්වා කියලා මේ ඔබ ඉස්කෝලේ යන කාලේ ලොකුට ඉගෙන ගන්න උනන්දු වුනේ නැහැ ඔබ ඩෙස් වලට තට්ටු කර කර හිටියේ මේ ඔබව ලංකාවේ තරුණ පරපුරක් යම් ප්‍රමාණයකට සෑහෙන ප්‍රමාණයකට ඔබව ඉමිටේට් කරන නැත ඔබව පූර්වාදර්ශයකට ගන්නවා. එතකොට ඔබ මේ ප්‍රකාශය විසින් ලංකාවේ ළමයින්ට හෝම්වර්ක් කරන්න ඕනේ නැහැ ඉස්කෝලේ යන්න ඕනේ නැහැ පන්ති යන්න ඕනේ නැහැ වගේ එකක් එනවා මේ සමස්ස තරුණ පරපුරම නිෂ්ක්‍රීය වෙනවා කියලා චෝදනාවක් තියෙන එක ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඔබට බලන්න පුළුවන්. ඔව් මම දැකලා තියෙනවා. මම ඔබට ඒකට උත්තරයක් දෙන්නද හොඳ? අපේ ලංකාවේ මේ සිස්ටම් එක මේ ඉගෙන ගන්න සිස්ටම් එක පොඩක් අවුල්. හරිද? ඒ කියන්නේ අපේ අයව ගොඩක් වෙලාවට වෙන්නේ ශිෂ්‍යත්වයට ළමයින්ව දැන් ටියුෂන් යවලා දැන් සෙල්ලම් කරන වෙලාවකුත් නැහැ.
ගොලන් පුළුවන් තරම් ප්‍රශ කල ඉට පස්සේ ළමයි ම දකල තිනවා දැන් අලුත් අපේ පොඩි ජනරේෂන් එක ළමයි පව් ගොලන් එකකොලන්ට සෙල්ලං කරන්නත් බෑට් ඒගොලංව පුහොම පීඩනය දැන්මක උත්තර දෙන්න ඔබගේ දැට පස ඕලෙවල්ලනවා අයිට පස ඔන්න ඕලෙවල් හරි ඒලෙවල්ලරි සමහට මේ ළමයි ෆෙල්ලුනාම මේ ගොලන් හිතන ජීවිත ඉවරයි කියලා හරිද ඉති එතකොට දැන් මම අපේ ජෙනරේෂන් එක අය සහ මම අලුත් ජනරේෂණ එක අය දකිනවා මේ සමහර වෙලාට මේ එක්සෑම් ෆෙල්ලා මේ වුණට එතනින් ජීවිතීවර වෙන්න සමහර වෙලාට මේ හොඳවට ඉගෙනගෙන වෙල්ලා ඒගොලන් රස්සාවලට ගිල්ලා 9-5 ජොබ් කරන අය ඔෆිස්සල ඒගොලන්ට ජීවිතේ එපා වෙලා තියෙන්නේ ඒගොලන් අකමැත්තෙන් කරන සමහර රස්සා ඉතින් මම කිව්වේ ඔව් ඉතින් මම ඉස්කෝල යන කාලේ ඩෙස්ක් එකට ගැහුවා ඒක මගේ ටැලන්ට් එක වෙන්න ඉතින් මම සින්දු කිව්වා හැබැයි එතනින් ඉහට මම ඉගෙන ගත්තේ accounting and finance ඒක ගැන කතා කරන්නේ නැහැ නේද ඉතින් මම කතා කරනවා දැන් මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන කෙනා ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කෙනා ගැන මම දන්නේ නැහැ එයා සම්මතින් එයා ටෙක්නිකල් ගැන බලන්නේ ඒ ප්‍රකාශයේ ඉරාජ් සව එකක් කියවෙනවා ඒ කියන්නේ ඔයා ඇත්ත නොකිය නිකන් බොරුවක් කියන තිබුණා වගේ එකක් ඔයා ඉස්කෝලේ හොඳට ඉගෙන ගත්තා ඒ වගේ එකක් තමයි මම කියන්නේ ප්‍රකාශයෙන් කියවෙනවා නෑ සාමාන්‍යයෙන් මගේ ෆෑන්ස්ලා එතුමා දන්නේ නැහැ නේ ඇන්ස කවද කියලා මම එතුමා හොඳ 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 මං ප්‍රෝග්‍රෑම්ස් බලනවා එතුමාගේ දේශපාලනට සරන්නේ නමුත් දැන් මගේ ෆෑන්ස්ලා මගේ සින්දුව අහන අය දන්නවා මම මොනවද කමියුනිකේට් කරන්න කියලා මම ඒගොල්ලන්ට හැමදෙස්සෙම කියන්නේ ඉගෙන ගන්න හැබැයි ෆේල් වුණා කියලා එතනින් ජීවිතේ ඉවර වෙන්නේ නැහැ හැබැයි ඒ වගේම තමන් කැමති දේ කරන්න ඉතින් මං හැමදෙස්සෙම අපි වැඩසටහන් තියනවා මං දැන් ඊයේ පෙරත් අපි මං ගොඩක් දැන් ක්ලාස් කරනවා ගොඩක් කලාවට මේ නොමිලේ කරනවා මම මේ කොහොමද මේ ඩිජිටල් මාධ්‍ය හරහා මුදල් උපයන්නේ සහ මේ මොකද අපේ තරුණ තරුණයන් අපි තනියෙන් නැගිටවන්න ඕනේ. දැන් මම මේ මෙතන ඉඳලා ඔබව ප්‍රශ්න කරනවා මේ වෙන විදියකට. ඒ කියන්නේ මම යෝජනා කරන ඔබ සම්පූර්ණයෙන්ම පරස්පරතාවයන් මේන්ටේන් කරන තමන්ගේ ව්‍යාපාරික හෝ ආර්ථික හෝ නැත්නම් ප්‍රොමෝට් වීමේ අරමුණු දෙසා පරස්පරතාවයන් මේන්ටේන් කරනවා කියලා මම ඒක ඔයාලට මේ මේ රෙෆරන්ස් එක කියන්නම්. ඒකට මුලින් උත්තරයක් තියෙනවද කෙටි උත්තරයක්? කියන්න රෙෆරන්ස් එක කියන්න. මට කියන්න බා රෙෆරන්ස් එක. දැන් උදාහරණයක් ලෙස ඔබ ලංකාවේ සමලිංගික වෙන්න පුළුවන්. ඔය ඔබ කියන කල්චර් එක සම්බන්ධයෙන් ඔබ විශ්වාස කරනවා ලංකාවේ යම් කෙනෙකුට තමන් මම ඔබ බලපු වීඩියෝ ඔබ කරපු වීඩියෝ ඇසුරින් මම මෙහන්නේ. තමන්ට නිදහස තියෙන්න ඕන සහ ඒ කල්චර් එක ගැන ඔබ ලොකු විරුද්ධත්වයක් නැහැ මගේ දැනුමේ හැටියට. එතකොට හැබැයි ඒ ඒ ඒ කල්චර් එක ලංකාවේ නියෝජනය කරන සහ ඒ කල්චර් එක මේන්ටේන් කරන්නේ අපි ඔබ කිව්වෙ අපි නොකිය හිටියොත් එහෙම විශේෂයෙන්ම මේ වර්තමාන ආණ්ඩුවේ එක්තරා කණ්ඩායමක් හරි නෑ මේ වර්තමාන UNP ආණ්ඩුවෙම ඉන්නේ අය ඒ වගේ අය තමයි තමයි එතකොට අපි ඉතින් අපි උදව් කරන්න බෑ ඒක තමයි මම අහන්නේ ඒක නෙමෙයි ඔබ ඒ කල්චර් එක සම්බන්ධයෙන් පෙනී සිටින ගමන් ඔබ ඊට විරුද්ධ ජාතිකවාදී කඳුර නියෝජනය කරන ගෝඨාභය වෙනුවෙන් කතා කරා මේකම පරස්පරයක් නෙමෙයිද මම මට ප්‍රශ්න තියෙන ඔබ ගෝඨාභය වෙනුවෙන් කතා කරන එක හෝ ගෝඨාභය ගේන්න ඕන කියන එක නෙමෙයි ඔය සම්බන්ධව ගේන තර්ක හරි ඒ තර්කවල මම ඔබට කවුරුත් කියලා තියෙනවද ගෝඨාභය හරි ඒගොල්ලන්ගේ පක්ෂයෙන් කියලා තියෙනවා කියලා මේ සමලිංගික තත්ත්වයට ඒගොල්ලන්ට ඒ කට්ටියට විරුද්ධයි කියලා කියලා තියෙනවා එතුමා කියලාවත් නැහැ නේද එතුමා කියලා නැහැ හැබැයි එතන ඉන්න කණ්ඩායමට ඔය ඔබට නම් කියන්න පුළුවන් දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ගුණදාස අබලසේකර ගෙවිඳු කුමාරතුංග කියලා එතන ඉන්න මම කියන්නේ ඒගොල්ලන්ගේ මතේ ඒක තමයි මම තින්නේ ඒක වෙනම කතාවක් මම ප්‍රශ්න කරන්නේ දැන් ඔයාගේ ළඟ වැඩ කරන්න ඉන්නෝනේ දැන් ඔයාගේ යටතේ වැඩ කරන්න ඉන්නෝනේ සමායත ඔයාගේ යටතේ වැඩ කරන්න අය ඔයාගේ මතේ දරන්න නැති වෙන්න පුළුවන් ඒ වගේ තමයි කවදාකවත් මම හිතන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ කියලා දිනවා කියලා මේ රටේ මේ 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 ඔය සමලිංගික අයව මේව කරන්න ඕනේ කියලා එහෙම ලෝකේ කවුරුත් මම හිතන්නේ දැන් ඉරාජ් මම මෙතන ඉඳලා ප්‍රශ්න කරන්නේ මේ පරස්පරතාවයන් සම්බන්ධයෙන් ඔබේ කෙටි උත්තරයක් තියෙනවද මම අහන්නද දැන් ඔබ විශේෂයෙන්ම සමලිංගික වෙන්න පුළුවන් නැත්නම් ගණිකා වෘත්තිය නැත්නම් නයිට් ක්ලබ් වෙන්න පුළුවන් ඔබේ කල්චර් එක සම්බන්ධයෙන් මගේ දැනුමේට ඔබේ විරුද්ධත්වයක් නැහැ. ඒ කියන්නේ ඔබ ඒ ඔවුන්ගේ පුද්ගල නිදහස වෙනුවෙන් ෆ්‍රී වීල් එක වෙනුවෙන් ඔබ පෙනී ඉන්නවා මම දන්න විදිහට. එතකොට ඇත්තම මේක ඒ ඔය කියන කල්චර් එක නියෝජනය කරන සම්පූර්ණයෙන්ම අපි අහංගන්න ඕනේ නැහැ මේ ආණ්ඩුවේ බහුතරයක් නේ. අපිට ඕන නම් වශයෙන් කියන්න පුළුවන් නොකේන්න පුළුවන් හැබැයි මේ ආණ්ඩුවද? මේ ආණ්ඩුවනේ පැහැදිලි. UNP ආණ්ඩුවේ. UNP ආණ්ඩුවේ එක්තරා අර මයික්‍රෝ වගේ සම්මල කණ්ඩායම ඔබ මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔබ ඒ සංස්කෘතිය වෙනුවෙන් පෙනී ඉන්න ගමන් ඊට සම්පූර්ණ විරුද්ධ අන්තයක ඉන්න සිංහල ජාතිකවාදී කඳුරක් නියෝජනය කරන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගැන කතා කරමු. මට ප්‍රශ්නේ නේ ගෝඨාභය ගැන ඔබ කතා කරන එක නෙමෙයි. ඔබේ ගෝඨාභය ගේන එක සම්බන්ධයෙන් කොහෙද ගන්නේ මම ගෝඨාභය රාජපක්ෂගේ හිම පක්ෂය නියෝජනය කරන්න නෑ ඔබ නියෝජනය කරනවා කියලා නෑ මම නියෝජනය කරනවා කියලා කිව්වෙම නෑ මම කිව්වේ ඔබ පුද්ගලික මතේ ඔබ කියනවනේ මේ රට ඒ කියන්නේ ගෝඨාභය එනවද නැද්ද කියන එක නෙමෙයි ගෝඨාභය වගේ කෙනෙක් එන්න ඕන කියලා ඔබ ඒ කියන කතාවේ බරක් තියෙනවා මට ප්‍රශ්නේ ඒක නෙමෙයි ඔබ සම්පූර්ණම අර අපි ඔය කතා කරමු සම්මල කණ්ඩායමේ සංස්කෘතිය නිදහස වෙනුවෙන් කතා කරන ගමන් ඊට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳුල විශේෂයෙන් සිංහල ජාතිකවාදී කඳුල නියෝජනය කරන අපේක්ෂක වෙන කතා කරන්නේ ඔබේ පරස්පරයක් තියෙනවා කියලා මම මේ යෝජනා කරන්නේ නෑ මෙතන මම ඔබට උත්තරයක් දෙන්නම් දැන් ඔබ කලින් මේ ඔය
ගෝටාබේ රාජපක්ෂ කවදක්වත් කියලා නෑනේ මේ මේගොල්ලන්ව මේ ඔය සමලිංගික මිනිසුන් රටේ තහනම් කරන්න ඕනේ හෝ උන් අයින් කරන්න ඕනේ එහෙම කියලා නෑනේ. නෑ හැබැයි දැන් ගෝටාබේ රාජපක්ෂ මහත්තයා වටා ඉන්න සියලු දෙනා මම ඒ වටා ඉන්න අයගේ මතයට මමත් එකඟුත් කියලා මම සිංහල ජාතිකවාදී නියෝජනය කරන පුද්ගලෙක් ඒක මේ වෙනම කතා කරමු ඕන නෑ. මගේ ප්‍රශ්නේ ඒක නෙමෙයි. දැන් ගෝටාබේ වටා ඉන්න කට්ටිය මම නම් වශයෙන් කිව්වොත් ගෙවිඳු කුමාරතුංග, ගුණදාස සම්බරසේකර, ගේ ඉඳලා ආචාර්ය සරත් වීරසේකර වෙනම මේ සියලු දෙනාම මගේ පුද්ගලික දැනුම හැටියට ඔය 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 සංස්කෘතියට සම්පූර්ණ විරුද්ධයි. බහුතරය අතිශය සාතිශය බහුතරය. ඔව් එමයි ඒකට උත්තර දෙන්නම්. දැන් ඔබගේ වටේ ඉන්න වැඩ කරන පිරිස සමහරට ඔබ දරන මතයට විරුද්ධ මතයක් දරන්න පුළුවන්. නමුත් ඒ වටේ ඉන්න අයගේ මතේ නෙමෙයිනේ මේ පාලකයාගේ මතේ. පාලකයාට මේ ඉරාජ් වටේ සාතිශය බහුතරයක් වටිනාකම මතේ බලපාන. මගේ ප්‍රශ්නේ ඒකත් නෙමෙයි මගේ ප්‍රශ්නේ. ඔබ දැන් මේ සංස්කෘතිය වෙනුවෙන් පෙනී ඉන්න ගමන් එහෙනම් ඇයි ඔබ මේ සංස්කෘතිය ප්‍රොමෝට් කරන මේ ආණ්ඩුවට සපෝට් කරන්නේ නැතුව විත විරුද්ධ ජාතිකවාදී කඳවුරට සපෝට් කරනවා. මට ඒ පරස්පරය නෑ. ඔව් විරුද්ධ මම හිතන්නේ ඔබ මේ ගෝඨාභය රාජපක්ෂගේ ධර්ම මතය සම්පූර්ණ වෙනස්. ඔබ මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ කෙලිම කියලා තිබ්බනම් මෙහෙම 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 කියලා එහෙනම් මට උත්තර දෙන්න පුළුවන්. හැබැයි ඔබගේ ඔළුවෙත් ඔබ දාගෙන ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මේ සිංහල නෑ නෑ ගෝඨාභය නෑ මම ගෝඨාභය මැදකේන්ද්‍රය කරගෙන මම කතා කරන්නේ ගෝඨාභය ගැනම නෙමෙයි රාජ්. මම මේ කතා මම දැන් නෑ ඔබට දෙන්න ඔබ ගෝඨාභය හෝ රනිල් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ මේ කඳවුරු දෙක. කියන්නේ ඔව් හරි අපි කෙලිම ගෝ සමනල කඳවුරු සහ සිංහල ජාතිකවාදී කඳවුරු අතරින් ඔබේ භාවිතාව වඩා සමීප ඔබගේ වචනේ මෙතන වැරදි සිංහල ජාතික ඔය කඳවුර කියලා කියන්නේ අපි අයින් කරමුකෝ. ඒ කියන්නේ නැෂනලිසම් නැත්නම් ජාතිකවාදීනේ. ඒතර ඒක ඇතුලේ නෑ ඒක ඇතුලේත් ඉන්නෝනේ මුස්ලිම් අය ඉන්නවා එතන දමිල කඳවුරු ඉන්නවා ඒගොල්ලන් එක්ක. ඒ අය අතරින් බහුතරයක් දැන් අපි හාමුදුරුවෝ ගත්තොත් කාදිනතුමා ගත්තොත් ඒ අය අතරින් බහුතරයක් ඔබ කියන සංස්කෘතියේ යම් යම් මට්ටමින් විරුද්ධයිනේ. ඔවුන්ගේ අපිට ඕනනම් ඒකට ප්‍රකාශ එක කතා කරන්න පුළුවන්. ඔව් එහෙනම් අපි කඳුරු දෙක අයින් කරලා කතා කරමු නේ. මොකද මම හිතන්නේ ඔවත් මේ පටල වෙන තියෙන්නේ කඳුරු දෙක. ඔව් නෑ මට ඕන උනේම වෙන මොකුත් නෙමෙයි අර ඔබ අපි එලියෙන් දකින ඔබේ පරස්පරය ගැන යම් මේ ඒ කියන්නේ ඒක වැරදි කියලා නෙමෙයි මම මේ කියන්නේ. මට මේ විසඳාගන්න නෑ මම කියන්නේ මේ රටේ හැම මිනිසුනම ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඔව්. ඔවුන් එහෙමයි කියලා එහෙම උන්ට මේ ඒ කියන්නේ සමහර වෙලාවට මේ මිනිසුන්ට රස්සා හම්බ වෙන්නේ නැහැ, මිනිස්සු දුක් වෙනවා. ඉතින් මේ මිනිසුන්ගේ නිදාස, මේ මිනිසුන්ට එහෙම නිදාස ඉන්න දෙන්නේ මේ මිනිසුන්ග මේ මිනිසු එහෙම ඉපදුනා කියලා මේ මිනිසුන්ග ගහලා මරන්න බෑ. ඔබෙන් ගන්න ඕනේ ඒක තමයි. කියන්නේ දැන් බැලුව බැලමට පරස්පරයක් පේන අපි පරස්පරයක් දකින්න දේවල් වල ඉරාජ්. ඇත්තටම පරස්පරයක් නැහැ ඒක ගැඹුරට කියන. ඒක මට ඕනේ. ඔබට පරස්පර වුණාට මට පරස්පර වෙන්න හේතුවක් එතන නැහැ. මොකද මට පේන්නේ නැහැ මේ ගෝඨාභය රාජපක්ෂේ කඳවුරේ ඔබ කතා කරන පුද්ගලයන් එහෙම දේවල් කතා කරාට ඔබ දැන් නම් කීපයක් කිව්වා. හැබැයි මට සමස්තයක් හැටියට ඌගේ කඳවුර දිහා බැලුවම මමත් ගොඩක් කට්ටිය වැදෙන ආශය කරනවා. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඉන්නවා. එතුමත් එක්ක යට වැඩ කට්ටිය. ඉතින් එහෙම එතන ඉන්න අයට එහෙම මේ 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 සමලිංගික අතර විරුද්ධයි මේ මේවට විරුද්ධයි කියලා එහෙම එහෙම පුද්ගලයන් බොහොම නිදහස් තරුණ තරුණියෝ සෙට් එකක් එතනත් ඉන්නේ. හරි. මම තව දැනකට යනවා. මේ මං කියන්නේ දැන් මෙතන මම ඔබේ මම දකින පරස්පරතාවය ප්‍රශ්න කරනවා කියලා. ඔව්. නීල් ධම්මික කියලා කෙනෙක් මතකද? පරාක්‍රම බහු රජුලෝ හැටියට පිටිනියට කෙනෙක් මතකද? ඔව්. මතකද ඔබ ඔහුට දුරැවතුමක් දීලා ඔහු බයිට් කරනවා? ඒක බයිට් කිරීමක් කියන්නේ සමහර ඒක මගේ ප්‍රශ්නයක්. ඔව්. හරි. බයිට් කිරීමක් නෙමෙයි මං ඔහුත් එක්ක කතා කරා. ඔව්. එතකොට ඔහුගේ සමහර ඔහු අපේ නොයිස් TV එකකට ඇවිල්ලා කතා කරා. ඔව් නෑ ඒක ඔබේ සමහර ඒ වීඩියෝ එක හදලා තියෙන විදිය දැක්කම ඒක පොඩි උප්‍රාසයක් උපහාසයක් තියෙන එක මං හිතුවා. ඒක ඒක බලන් ඉන්න කෙනාට තමයි සමහරට ඒ වීඩියෝ එක බලන් ඉන්න කෙනාට ඔව් සමහරට ඒක බලන් ඉන්න කෙනාට අඬන්න පුළුවන් සමහරට හිනා වෙන්න පුළුවන්. මට ප්‍රශ්නේ ඒක නෙවෙයි. ඔව් ඔබ ඒ ප්‍රශ්න කරපු ස්වරූපයයි අනෝච්ච සිල්ලව ගෙනල්ලා ඔබ ප්‍රශ්න කරපු ස්වරූපය අතර වෙනසක් මම දකිනවා. ඒ කියන්නේ ඔබ අනෝච්ච නීල් ධම්මිකට වඩා වේට් එකක් දෙනවා නැත්නම් බරක් දෙනවා කියලා මගේ යෝජනාව. නෑ ඒක බලන කෙනාගේ හැටි. සමහරවිට වාට එහෙම වෙන්න පුළුවන්. නමුත් දැන් මෙතන මේ කට්ටිය ඉන්නේ. ඒගොල්ලන්ට හිතන්න පුළුවන් මම අරයා ප්‍රශ්න කරේ මෙහෙම, මෙයා ප්‍රශ්න කරේ මෙහෙම කළේ. ඒක වෙනස්. ඊළඟට ඉරාජ් දැන් ඔබ ඇතුලේ මට ගන්න ඕනේ දැන් ඔබ බොහෝ දෙනෙක් කියන විදිහට වෙලෙන් දෙක් නැත්තම් මාකට ඒක ඔබත් යම් ප්‍රමාණයකට පිළිගන්නවා විවෘතව. විවෘතව පිළිගන්නේ. ඔව්. ඒ නිසා අපි මගේ යෝජනා ඉරාජ් අපි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මෙතනත් එන්නේ විකිනින එකනේ අපි. ඔව්. ඉරාජ් මම කියන්නේ අපි පරිස්සම් වෙන්න ඕනේ වෙලෙන් දොන්ගෙන් නෙමෙයි. අර ක්‍රිස්ටල් ක්ලියර් කියන නැත්තම් ඊටාම හොඳයි කියලා කියන මිනිස්සුන්ගේ. මේ මිනිස්සු තමයි ඇත්තම වෙලෙන්දු. ඒ කියන්නේ මේ ඔබ වෙනලාග මාතේ කතා කරගම මම පෙන්නන ලංකාවේ වැඩියෙන්ම මේ මාකට් මේ වාණිජවාදී ඔය කියන මේ අපි කියන ජාතිකවාදී නාලිකා නෙමෙයි ආගමික ස්වරූපේ නාලිකා වෙන දවසක වෙනම කතා කරන්නේ. මට ඕනේ ඒක නෙමෙයි. හැබැයි ඔබ ඇතුලේ මම දකිනවා ඔබ ටිකක් ගැඹුරින් විශ්ලේෂණය කරද්දී ඊට වඩා වෙනස් මනුස්සයෙක් ඉන්නවා. වෙන දෙයක් හොයන. දැන් ඔබට ඕනේ මං හිතන්නේ ඔබේ ওই මාකට් සියල්ල ඇතුලේ ඔබේ මේ අවිඥානික මනස නැත්නම් අභ්‍යන්තර මනසේ යම් අදහසක් තියෙනවා ඔබ වගේම අනිත් මිනිස්සුත් යම්
සාධනීය තැනකට ආර්ථික වශයෙන් සමාජ වශයෙන් ගේන්න ඕනේ කියලා. ඔව්. එතකොට මට ඕනේ ඒක. මට ඕනේ අපේ තරුණ තරුණිය හොඳ වාහනයක් අරගෙන. නමුත් ඒක අපි කතා කරන්නේ දැන් උදාහරණයක් ලෙස ඔබ පණ දෙන 50 ව්‍යාපෘති ලංකාවේ දේශපාලන ක්‍රියාකාරකයෙක් කියන කවුරුවත් සත පහක වැඩක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරලා නැහැ ඉරාජ්. ඒක වෙනදාස කතා කරා. හැබැයි ඔබ වෙලෙන්දෙක් හැටියට මාකට් කරන කෙනෙක් හැටියට ඔබ ඒක භාවිතා කරනවානේ. ඔබ ලංකාවේ බරපතල ප්‍රශ්නයකට ඔබට පුළුවන් මට්ටමින් යම් විසඳුමක් දෙන්න පිළිකාරෝගේ සම්බන්ධයෙන්. ඔව්. එහෙනම් ඔබේ නාලිකාවට ඔබ විවිධ පුද්ගලයන් ගේන දැන් මොහොමඩ් නේද එතුමගේ නම ඒ නමුත් ඒ වගේ වලට වඩා ඇත්තනම අපේ සමාජයේ ප්‍රශ්නයක් කරා මම මුලින් කියපු දන්න තමයි එන්නේ. දැන් ඔබේ කතා කරන්නේ ඔබ කරපු සිල්බිඳ ගත්ත හරිය වෙන වීඩියෝ එකක් ගැනනේ. හැබැයි ඔබ කරන සත්කාරයන් ගැන කතා කරලා දැන් මරකල්පේ හාමුදුරුවෝ ගැන ගත්තොත් එහෙම ඇත්තනම ඔබ යනකම් කවුරුවත් ගිහලා තිබුණේ නැහැ මං හිතන්නේ. හරි එතකොට මේ ඒ ආකල්පමේ කතාව ඇතුලේ සමහර තැන්වල දිවත් දැන් දුකක් පොඩි චිත්ත පීඩාවක් දැනෙන්නේ නැද්ද එල්ල වෙන විවේචන ප්‍රහාර හමු. නෑ මට ඒව අදාල නෑ මං ගණන් ගන්නෑ. ගණන් ගන්නෑ නේ. මම ඒව ගණන් ගත්තොත් මට අද මෙතන ඉන්න බෑ ඒකයි. මම සාමාන්‍යයෙන් මම බගේ පාරේ යනවා දෙපැත්තේ බල්ලෝ බිරුවට මම බලන්නේ නැහැ මොකද බල්ලෝ බුරන ගමන් මම දෙපැත්ත බල බල හිටියොත් මගේ වෙලා නාස්ති වෙනවා ඒකෙන්ද මම මගේ පාරේ කෙලින් යනවා දෙපැත්ත බලන්නේ නැතුව එතකොට මම ඔබෙන් මේ කවුරුවත්ම අහන්න නැති පැත්තක් ගැන අහන්න අධ්‍යාත්මික පැත්ත ගැන ඔව් මට හිතෙනවා ඔබතුළු විකසිත කළ හැකි වෙන අධ්‍යාත්මික තත්ත්වයක් මරණය මත ජීවිතය නැත්නම් පුනරුත්පත්ති විශ්වාස කරනවද ඔව් විශ්වාස කරනවානේ ඔව් එතකොට වෙනත් කාරණා සමහර අධිභෞතික කාරණා විශ්වාස කරනවා අපි එක වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරමු අපි දැන් ඒලියන්ස් ගැන නෑ මම මේ අහන්න හදන්නේ දැන් සමහර දැන් ඔය AR රහමන් වගේ කියන සමහරලා කියන දැන් නැත්නම් ඒ ලේබල් එක අයින් කරලා ගත්තොත් සමහර දැන් ඕක මට මේ එකවතාවක මනරංග විජේසේ කරත් තුවා සමහර නිර්මාණ අන්තිමට බැලුවම එයා නෙමෙයි කරලා තියෙන්නේ වෙන සුපර් කන්ෂස්නස් එකකින් ඒක ඒක සමහර මටත් ඔව් කියන්න මටත් හිතෙන්න පුළුවන් සමහර අපි කරපේවා අපි සමහර මේ කරපු වීඩියෝස් අවුරුදු දෙක තුනක් ගියන් පස්සේ අපිම කල්පනා කරනවා කොහොමද අපිට මේක මේ විදිහට කරන්න අයිඩියා ආවේ කියලා. මොකද ඒක ඒ විදිහට ගොඩක් දේවල් වෙනවා. ඒ සමාලාට ඉතින් කියන්න බෑ. ඉතින් කවරේ විශ්ව ශක්තිය හරි මොක කර වෙන්නේ නැද ඒක. තව ප්‍රශ්නයක් තව පරස්පර වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ මේක මම ගන්නේ ටෝක් විච් චතුරේ එකෙන් ඔබ විවාහය ගැන කතා කරා. ඔබ ඒදී සමන්තපත්‍ර හම්දුරන්ගෙත් යම් ප්‍රකාශ කිහිපයක් උපුටා දැක්කෝ ඔබ විවාහය ගැන ඔබේ මතය. මේක මේ සමස්ත තරුණ පරප මේ 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 ඉමිටේට් කරොත් කොපි කරොත් නැත්නම් අනුකරණය කරොත් එහෙම ලංකාවේ සිංහල ජාතිය නැති වෙයිනේ. දැන් ඔබට ලංකාවේ ලක්ෂ 15කට 20කට විතර බලපෑම් කර මම කියන ඔබ පුද්ගලික විවාහ නැද්ද කියන මම මෙහන්නේ. ඔබට ලංකාවේ සෑහෙන පිරිසකට බලපෑම් කරන්න පුළුවන් මගේ අනාමිකයක් තියෙනවා අනාගතේ ස්මාර්ට් ජාතිකවාදයේ මධ්‍ය කේන්ද්‍රය වෙන්නේ ඔබ. ඒක ලියලා තියාගන්න. ඒක වෙනම ලංකාවේ මතුවෙන එකක්. ඒක ලියලා තියාගන්න. අපි තව අවුරුදු 5කින් ගැන කතා කරමු. හරි. මං අහන්නේ එතකොට එහෙම හිතුවොත් දැන් මේ අන්නේ ජාතීන් වේගයෙන් වර්ධනය වෙද්දී ඔබ කියන එක පොඩි අර චාප කියපු එක මට ආයෙ හිතෙනවා. ඒ කියන්නේ මේකත් ඍණාත්මක වේ බන්නේ. මේක ඔබ විවාහය ගැන හරි නිෂේධාත්මකව කතා කරන්නේ ඒකෙදි. මම කියන්නේ නැහැ නේ මේ අනිත් මිනිස්සුන්ට බඳින්න එපා මෙහෙම කියලා. මම ඔබව අදහන කෙනෙක් වුණොත් ඔබ පූර්වාදර්ශය ගන්න කෙනෙක් වුණොත් ඉරාජ් එයාගේ යටිහිතර එක බලපානවා නේද? නෑ මගේ තර්කය ඒකයි. මම කියන්නේ ඉස්සලා තමන් ස්ටේබල් වෙලා තමන් විහොඳ ව්‍යාපාරයක් කළා තමන් ඉස්සලා මුදල් ලැබෙලා තමන් තැනකට ආවන් පස්සේ මොකද නැත්නම් අපේ රටේ බහුතරය තරුණ තරුණියන්ට වෙන්නේ විශේෂයෙන් තරුණයන්ට මේගොල්ලන් ඕ ලෙවල් ඒ ලෙවල් කරන්නත් ඒ ලෙවල් කරන්නත් ඉස්සලා කෙල්ලෙක් එක්ක ආවලා ඊපස්සේ ඒ ලෙවල් උත් ෆේල් වෙලා අන්තිමට ජොබ් එකකුත් නැහැ අන්තිමට ජීවිතේම කෙල ගන්නවා අන්තිමට රේල් පාරට ගිහිල්ලා මැරෙනවා ඉතින් එතනට යන්න එපා ඊට වඩා හොඳයි හොඳට සල්ලි හොයාගෙන තැනකට ඇවිල්ලා ජීවිතේ අනිත් දේවල් හදා ගන්න කියන එක දැන් මම හිතන්නේ වයස අවුරුදු කවනේ 38ක් වගේ නේ කොහොමද මම නැහැ මේ අවුරුදු 17යි 17යි අයනම එනම ඔයාව කියන වාට වඩා ගොඩාක් බාහිර ඔයාව කියන උත්තරේ පිළිගන්න මේ ඔයා ඔය කියන උත්තරේ පිළිගත්තොත් මගේ ඊළඟ ප්‍රශ්නය අහන්න බැරි වෙනවා හරි ඔයා දන්නවද මගේ ප්‍රශ්නේ කියන්න වැරදිලා හරි 35ට වැඩි නම් ඔයාලා ඡන්දි ඉල්ලන්න පුළුවන් 2023 මොකට ඡන්දි ඉල්ලන්නේ ඡන්දි ඉල්ලන්න ඕනේ දැන් හැමෝම ඉල්ලන දැන් බලද්දි අපිට කෙනෙක් විතරයි ඉන්නේ ඊළඟ ජනාධිපතිවරණය වෙද්දී බලනකොට අපිට කෙනෙක් විතරයි ඉන්නේ ඡන්දෙ දෙන්න ඉතුරු වෙන්නේ ඡන්දි ඉල්ලන්න ඕනේ නැහනේ මට එහෙම වෙන්නේ නැහැ මොකද්ද ඔබ දකින්න මට එදින්ද ඇත්තට එන්න ඕනේ දැන් ජනාධිපති ධූරය අර ඉරන්ද ගිරිගේ ඔබේ වීඩියෝ එකේදී කිව්වා වගේ ඒක ඇත්ත ඔව් කිව්වා වගේ මේ දැන් මේක නිකන් අර චාටර් වෙලා ජෝක් වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවානේ මේක ඔබ දකින්නේ මොන විදියටද කියන්නේ මේක ඉතින් මේ ගේම් එකක්නේ මේ පොලිටිකල් මේ ඔක්කොම ගේම් එකක් දැන් මේ දවස්වල වෙන්නේ මේ එක එක අලුත් ඉත්තු එනවා මේ සිංහල ඡන්ද කඩන්න ඔව් එතකොට දැන් ඒගොල්ලන් එක එක විදිහට එනවා. ඔව්. ඊට පස්සේ අර වෙන මේ විදේශ රටවල් වලින් ඒගොල්ලන් එකතු වෙලා මේ එක එක පාලකයන් ඒගොල්ලන්ට ඕන විදිහට මේ රට හසුරවන්න පුළුවන් කට්ටිය දාලා ඊට පස්සේ ඒගොල්ලන් මේ විවිධ කැරක්ටර්ස් එකපාරට සෝෂල් මීඩියා වල එවනවා. ඒ එවන්නේ මේ එක එක ඡන්ද කෑලි එක එක පැති වලින් කඩන්න. ඉතින් අපි ওই ගේම් එක දකිනවා. ඊට අමතරව ඉතින් පාර්ලිමේන්තුවට ගියත් මේ යන සිස්ටම් එක අපි එච්චර මං උනන් එච්චර ඒ ගේම් එක මම දකිනවා ඔබ හොඳ සාධනීය දෙයක් කරනවා. ඒ කියන්නේ ඒ අපේක්ෂකයෝ ගෙනල්ලා ඔබ ඔවුන්ව මේ සමාජයේ ඉස්සරහා එක්ස්පෝර්ට් කර මං කියන්නේ නිරුවත් කරනවා කියන වචනේ සැරවැරි.
හැබැයි ඔබ පොඩි වැඩක් කරනවා ඒක මම හිතන්නේ හොඳයි. ඒ කියන්නේ ඒක ඔබ මම හිතන්නේ සත්භාවයෙන් කරන්න කියලා. ඒ කියන්නේ ඒක විය යුතුයි. මොකද මේ සමහර අපේක්ෂකයන් කතා පොඩි මේ නිකන් අර ෆ්‍රාන්ස් ක්‍රිස්තියන් ඇන්ඩර්සන්ගේ සුරංගනා කතා වගේ. ඔව් මෙහෙම ජනාධිපති කෙනෙක් රටේ වෙනවා කියන්නේ මේ ඒක ලොකු දෙයක්. මේ නිකන් මේ විහිළුකාරයන්ට ඇවිල්ලා මේ කීකි සමහර අය ඇවිල්ලා නිකන් ඒගොල්ලන්ට හිතන හිතන දේවල් කියනවා මම මේක කරනවා මම මේ මුළු මේකම අයින් කරලා දානවා මෙහෙම. එහෙම කරන්න බෑ මේ මේ බොරු ඇවිල්ලා කියන්නේ නැතුව. එහෙනම් එහෙම තියනවා තර්කානුකූලව කියන්න ඕනේ මෙහෙම මේ මෙහෙම කරන්න ඕනේ. මේක ඒක ප්ලෑන් එක කියලා. තව ප්‍රශ්නයක් තියෙනවා ඉරාජ්. දැන් ඔබ ඒක හිතුවද කියලා මම දන්නේ නැහැ. දැන් අපි නම වශයෙන් කිව්වොත් නාගන්න පොලිසෝක් මහත්තයා ගන්නකෝ. ඔව්. දැන් ඉරාජ් මම හරි ඔබ හරි කිව්වොත් 2020 ඡන්දය ඉල්ලලා දැන් ඔබට බෑ 17යි නේ. මට තවම බෑ. මේ ඔව් අපි කිව්ව පුළුවන් දවසක් හරි කිව්වොත් මේ මම ජනාධි මට ඡන්දය දෙන්න මම ජනාධිපති වුණාම මම මේ ව්‍යවස්ථාව පරණ ව්‍යවස්ථාව ඔක්කොම කැන්සල් කරනවා පාර්ලිමේන්තුව විසිරවනවා අධිකරණය විසිරවනවා කියලා මිනිස්සු ඔයා කිව්වත් මම කිව්වත් ගණන් ගන්න එක නෑ අපිට පිස්සු කියලා හිතයිනේ. හැබැයි ලෝයර් කෙනෙක් මේක කියද්දි පොඩි වේට් එකක් නැද්ද? ඒක බොරුවක් වුණත් ඒක අසත්‍යයක් වුණත් ඒක මිත්‍යාවක් වුණත් පොඩි වේට් එකක් නැද්ද? ලෝයර් කෙනෙක් කියලා කියන්නේ මිනිස්සු විශ්වාස කරන ව්‍යවස්ථාව. මෙහෙමයි එතුමා ඒක කියනවා. එතුමා ඒක තර්කානුකූලව දැන් අපි අනිතෙන් අනිත් අව යම අපි ආසයි ඔය ඉන්දික වගේ කවුද මේ එරන්ද ගිනිගේ විශිෂ්ට ඒ වගේ තව කට්ටිය ගෙනල්ලා එතුමාගේ දේ කිව්වොත් මට මේක මේ කරන්න පුළුවන් කියලා ප්‍රූව් කරොත් එනම් අපිට බලන්න පුළුවන්. හැබැයි එහෙම කියන්නේත් නැහැ නේ එතුමා එන්නේ නැහැ නේ මේ කතා කරන්න. ඉතින් එතකොට මට අවස්ථාවක් දෙන්න. එතකොට මට පොඩි සැකයක් තියෙනවා මේ මේ වගේ පුද්ගලයන් දාලා තියෙන මේ සිංහල ඡන්ද කඩලා පොඩි ඒගොල්ලන් වෙනම ඇජෙන්ඩ එකක් යනවාද කියලා. එතන මට වටිනුනේ දැන් ඔබ හරි දැන් එරන්දගිනි කියනල්ලේ ඒක ගැන යම් සංවාදයක් ගොඩනගන්න හිතුවන්නේ. දැන් 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 වර්තමානයේ රාජ් මේ මතයක් පළ කරලා සංවාද නොකර ඉන්න බෑ. මූණපුරණාවේ නැති වුණත් ඒ කියන්නේ ෆේස් ටු ෆේස් ආවේ නැති වුණත් අපිට මේ අඩු ගානේ අන්තර්ජාලය ඇතුළේ සංවාද කරන්න වෙනවා තැන් දෙකක ඉඳගෙන හරි. මේ මතයක් ඉදිරිපත් කළා වග නොකිය ඉන්න බෑ. ඔබ ඔය වැඩේ නොකරා නම් මම මම කියන්නේ සාමාන්‍ය මිනිස්සු මේක යම් ප්‍රමාණයක් විශ්වාස කරයි නේද නීතිඥයෙක් කියන නිසා. සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරනවා. ඉතින් ඒක සාමාන්‍ය ඔයා හරි මම හරි කියනකට වඩා වේට් එකක් තියෙනවා කියලා මම යෝජනා කරන්නේ. ඔව් ඒක ඇත්ත. හැබැයි අපේ මිනිස්සු එහෙම මේ එහෙම පහත් කළා කතා කරන්නත් බෑ. මොකද අපේ රටේ ජනතාව දැන් ගොඩක් අවුරුදු ගාණක් දුක් විඳලා පීඩා විඳලා දැන් මිනිස්සුන්ට අපේ මිනිස්සුන්ට මොලේ ඇවිල්ලා තියෙන්නේ මේ මනුස්සයා මොකටද එන්නේ කියන එක. ඉතින් මම මේ කාටවත් චෝදනා කරනව නෙමෙයි. හැබැයි අපි හරි පාලකෙක් මේ පාර ස්ට්‍රික් හොඳ ඩිසිප්ලින් එකක් ඇති කරගන්න පුළුවන් මේ රටේ හොඳ පාලකෙක් මේ පාර පත් කරමු කියලා තමයි. අවසානයේ පස්සේ මම බැලුවේ ප්‍රශ්නයක් අහන්න ඔයාලගේ. හැබැයි ප්‍රශ්නයක් වල එකම ප්‍රශ්නික මේ කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ රට මේ යන විදියට ගියොත් ඔව් මේ තව අවුරුදු 10කින් මේ රට මොන වගේ තත්යකට එයිද මේ යන විදිහට කියොත් එකක්. ඔව්. කොහොම ලංකාව පේන්නේ තව අවුරුදු 10කින්? දෙවෙනි ප්‍රශ්නේ තමයි. ඔව්. ඒකෙම දෙවෙනි එක. ඔයා හිතන විදිහට තව අවුරුදු 10කින් තියෙන්න ඕනේ. කියන්නේ වෙනස් වෙන්න ඕන ලංකාව මොකද්ද? මම මේ දෙකටම උත්තර දෙන්නම්. එක උත්තරයක්. එකක් තමයි මේ යන විදිහට යන්න දෙන්න බෑ අපිට. ඒ කියන්නේ මේ යන විදිහ අපි වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිත් එක්ක තරුණ තරුණිය විශාල පිරිසක් ඉන්නවා. දැන් මේ තරුණ තරුණිය ගොඩක් අර ඉස්සර වගේ කැපුවත් කොළ එහෙම නැහැ. මොකද ගොඩක් වෙලාවට මේ අපේ රටේ ප්‍රශ්නයක් තිබ්බා චන්දපොලට ගිහිල්ලා වෙන අර අලියානම් අලියා මෙයානම් මෙයා එහෙම නැහැ. දැන් මේගොල්ලන් බලන්නේ හොඳ පාලකෙක් රටට වැඩක් කරන්න පුළුවන් අර බොරු ෆ්‍රී වයිෆයි පුංචි කාර් ඒවට නෙමෙයි. දැන් අපේට මොලේ තියෙනවා. ඒකින් ඉඳ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න ඔය කාප මිට් විකුණන එහෙම කට්ටිය නෙමෙයි මේ නිකන් ඉන්න පාර්ලිමේන්තුවට ගිහලා නිදා ගන්නවා වැඩ කරන්නේ නැහැ කිසිම මේ මිනිස්ට්‍රි එකක් ගත්තම කිසිම වැඩක් කරන්නේ නැහනේ. එහෙම අය නෙමෙයි තරුණ ඉගෙන ගත්ත හොඳ මේ O level pass නෑ සමහර අය A level දැන් ලියනවා. එහෙම අය නෙමෙයි ඉගෙන ගත්ත පිරිසක් යවන්න තමයි දැන් මම හිතන්නේ අපේ තරුණ තරුණියෝ ඉදිරියේදී කරන්නේ. ඔයා මං ප්‍රශ්න මේ කතා ඉවර කරන්න හිතන් හිටියේ ඒනට වෙන අලුත් ආරම්භයක් දුන්නා ප්‍රශ්නේ. මේ දැන් කවුරු හරි දේශපාලනය කරන්නේ දැන් හරි A level ලියන එක නරකයි කියලා දාලියක්. නෑ මෙහෙමයි නරකයි නෙමෙයි ඉගෙන ගන්නවා කියන එක අවුරුදු 50 60 දී කරන්න පුළුවන්. හැබැයි ඒක මීඩියා ගැලලා ජෝක් එකක් කරන්න ඕනේ නෑනේ. ඒක හොඳයි ඉගෙන ගන්න එක හොඳයි. හැබැයි ඊට වඩා හොඳ නැද්ද අපි ඉගෙන ගත්තේ නැති කට්ටිය පාර්ලිමේන්තුවට යවලා ආ දැන් උඹ ඉගෙන ගනින් කියනවට වඩා හොඳට මේ එක්ස්පීරියන්ස් දීලා අනිත් එක තව ඔබට මම පොඩි උත්තරයක් දෙන්නම්. දැන් ගොඩක් වෙලාවට අපි මේ කියනවා මේ පාලකය වෙන්න ඕනේ බොහොම සරල පාලකයෙක් වෙන්න ඕනේ අනේ බොහොම මේ මෙහෙම බොහොම දුප්පත් විදියට ලස්සනට බොහොම හොරකම් කරන්නේ නැති හරි හොරකම් කරන්නේ නැති පුද්ගලයෝ තමයි අපි යවන්න ඕනේ. හැබැයි ඊට වඩා හොඳ නැද්ද දැන් අපි කියනවා අර දැන් මේ දේශපාලනඥයෝ කරන්නේ මාළු දෙනවා කන්න. හැබැයි මාළු අල්ලන්න හැටි කියලා දෙන්නේ නැහැ මිනිසුන්ට. ඉතින් ඒක තමයි වෙනස් විය යුත්තේ. මේගොල්ලන් පාලකව එන්න ඕනේ තමන් තැනකට ආපු කට්ටියව තමයි ඉගෙනගෙන තමන් තැනකට ඇවි ආපු කට්ටියව තමයි අපි පාර්ලිමේන්තුවට අරින්න ඕනේ. නැත්තම් මේ ෆේල් වෙච්ච කට්ටිය ලයිෆ් එකේ ෆේල් වෙච්ච කට්ටිය ඒගොල්ලන්ට මේ කිසි දෙයක් නැති හින්දා පාර්ලිමේන්තුවට ගිහලා ඒගොල්ලන්ව හදලා එළියට ඒගොල්ලන් උඩ තියලා අපි වැඩන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා. හම නැන්නේ නේද? මතු මේ කාපමින් කතාවයි ඒ වගේ කතාව දෙකම කිව්වේ ඉතින් මේ ප්‍රශ්නේ අහන්නේ.
නෑ අනේ රංජන් එක අපි රංජ කිසිම හිම තරහක් නෑ රංජන් කියන්නේ මේ අපි පුංචි කාලේ එතුමාගේ එතුමාත් එක්ක අපි හිටියනේ අපි ඔය කොකේන් ගැන කතා කරනකොට සහ එතුමාගේ චිත්‍රපටිවල අපි ඉස්සර හරි ආසයි එතුමා නියම ජෝක කෙනෙක් එතුමා ඒ කාලේ කමීඩියන් කෙනෙක් මාර ෆනි අපි මාර හිනා වෙලා තියෙනවා හැබැයි දැන් ඒ ජෝක් දාන්න බෑනේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉතින් අපි එතුමා සමහර දේවල් වලට එතුමාත් එක්ක ඉන්නවා එතුමා හෙට කිව්වොත් අපි හිතනොත් එතුමා මේ දේ හරි කියලා අපි එතුමාත් එක්ක ඉන්නවා දැන් මේ අවස්ථාවේදී මට පෙනී යන්නේ එතුමාව කවුරු හරි විදේශ රටකින් පාවිච්චි කරනවා මේ හාමුදුරුවරුන්ගේ බලය කඩන්න කියලා එතුමාව පාවිච්චි කරනවා මොකකට හරි මේ වැඩකට ඒකයි මට හිතන්නේ මේ මට හිතනවා එතුමා මට හිතනවා මොකක් හරි ලොකු කැම්පේන් එකක් සල්ලි අරගෙන හරි මොකක් හරි කැම්පේන් එකක්ද මේ කරන්නේ මේ මේ රටේ මේ අපේ ස්වාමින් වහන්සේලාගේ මේ ගැන වැරදි මතයක් එළියට දීලා මොකක් හරේ උන්වහන්සේලාගේ බලය නැති කරන්න මේ ඡන්දේ එන්න ඔන්න මෙන්න තීදි තමයි මේ මේ කරන්නේ. නමුත් එතුමා කියන විදිහට ඔබ ගෝඨාභයගේ මාධ්‍ය ප්‍රකාශකෙක් ඒ වගේම ඔබ ලංකාවේ අහිංසක කලාකරුවෝගේ චරිත ඝාතනය කරන කෙනෙක්. ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වෙන්නේ කොහොමද මම? අයියෝ විහිළුවන්නේ ඒක. ඒකට මම හිතන්නේ මම වෙන්නේ කොහොමද මම ගිහිල්ලා කතා කරනවාද මේ එළිය ගිහිල්ලා. අයියෝ එතුමා දැක්කොත් මේක hina වෙනවා ඇති. මම කොහොමද මාධ්‍ය ප්‍රකාශක වෙන්නේ මෝඩ කතාවනේ ඉතින් නෑ ඒක තමයි දැන් ඇත්තම මේ ලංකාවේ මේ මේ ඔබ කියන්නේ මේ ජන විනාය වෙනස් වෙන්න ඕනේ කියලා ඒක තමයි දැන් මේ ප්‍රධාන කඳුළු දෙකෙන් පිට තුන්වෙනි බලවේගයක් කෙලින්ම හෙව්ව ජනතා විමුක්ති පෙරමුණ වගේ එකක් ගැන ඔයාලට හිතෙන්නෙම නැද්ද හිතන්න ජනතා JVP එක JVP එක තමයි මේ රටේ හොඳම හොඳ මට JVP කියන්නේ හොඳ කම්පැනි එකක් ඒගොල්ලන්ගේ account එකේ මම අර මං හිතන දිලිත් ජයවිරද කොහෙද කියලා තිබ්බා 6 බිලියන් දිනවා කියලා ඒ කියන්නේ හොඳ ව්‍යාපාරයක් ඒගොල්ලන් කරන්නේ හොඳ business එකක් ඉතින් ඒගොල්ලන් මම හිතේ රටට වැඩක් කරන තැනක් නෙමෙයි හැබැයි හොඳ මේ ආයතනයක් හොඳ කම්පැනි එකක් ඒගොල්ලන් මිනිස්සුන්ට ආදරේද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි මේ කමන්න නැද්ද පොඩක් දිගගෙන ඉච්චර ඔයා කතා කරපු එකත් එක්ක ඕල්ට යන අසාධාරණයක් වෙන ඉඳ පොඩි දිගුවක් ගත කමන්න නැද්ද? කමන්න නැහැ කතා කර. උදාහරණයක් කියලා සුනාමි සහන මණ්ඩලය පරාජය කියන උඹට මතකද 2004 ඊළඟට උතුරු නැගෙනහිර වෙන් කිරීම. ඒ වගේ සාධනීය දේවල් ගොඩක් ජීවිතේ කරලා තියෙනවා සහ මම මෙහෙම යෝජනා කෝයඩ කරොත් ලංකාවේ සියලුම පක්ෂ නරකයි කියන තැන ඉඳලා බැලුවත් මම ඔයාලට යෝජනා කළොත් ඒ අර්ථයෙන් ගත්තත් නරක අඩුම පක්ෂ JVP කියලා ඒකට විරුද්ධයි. නෑ මට JVP ගෙන් කිසිම මේ පොසිටිව් දෙයක් මම දැකලා නෑ. ඇත්තම කියනවා නම් JVP ගෙන් කිසිම එහෙම රටට වැඩක් කරන්න පුළුවන් දේවල් දැකලා නෑ. මම දැනුත් දකින්නේ මේ JVP එක මේ UNP එකත් එක්ක එකතු වෙලා ගේම් ගහන එකක් මට පේන්නේ. මම ඇත්ත කතා කරන්නේ මන්නම් බය නෑ ඔය කිසිම පක්ෂයකටවත්. ඉතින් මට JVP කින් කිසිම පොසිටිව් සහ තරුණ තරුණියන්ට වැඩක් කරන්න පුළුවන් දේවල් ගැන මට පෙනුන්නේ නෑ පහුගිය. ඉතින් මම ඇත්තට විවේචනය කරනවා ඒගොල්ලන්. හරි. ඔයාලගේ ඇත්ත කියලා මොහොතකට හිතලා මේ මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ කියන්නේ මගේ මතය නෙමෙයි. මගේ මතය ඊට වෙනස්. හැබැයි ඒත් ඔයා හිතන්නේ නැද්ද? හරි. එහෙම හිතුවත් JVP එක හිතුවත් වැඩක් කරන්න ලොකු බලයක් තාම තියෙනවා කියලා හිතන්නේ නැද්ද? නෑ මං හිතන්නේ. මං හිතන්නේ දැන් JVP එක කියන පක්ෂය මේ රටේම සම්පූර්ණයෙන්ම මේව කරලා තියෙන්නේ මං හිතන්නේ ඔය බොරුවට කෑ ගැහුවට පාර්ලිමේන්තුවේ කිසිම අන්තිමට මේ අවුරුදු පහේ කොත් කිසිම වැඩක් කර ඒගොල්ලන්වත් කරන්නේ නැහනේ. ඉතින් මං හිතන්නේ අතර වැඩක් නැහැ මට නම් ඒගොල්ල පක්ෂය. හරි. අපි ඔබත් එක්ක දැන් අද කතා කරේ ඔබේ පොඩි මේ වර්තමාන සිදුවීම් ටිකක් සහ පොඩි කාරණා ටිකක්. ඒක මට මේ කතාව හරහා ඉස්සරහට වෙන කතා ටිකක් පොඩි හදාගන්න ඕනකමක් තියෙනවා. මේ ඔබේ ඇතුලේ ඉන්න පොඩි ෆිලොසොෆර් කෙනෙක් දාර්ශනිකයෙක් මම දකිනවා. මේ දැන් මේක කිව්වට පස්සේ සමහරු මට ගහයි ඉලාෂ කඩ යනවා කියලා. හැබැයි මම දකින දේ මම මේ කියන්නේ ඒ නිසා ඒ දාර්ශනිකව මතු කරන පොඩි ෆිලොසොෆිකල් ඉන්ටර්විව් ටිකක් කරන්න මගේ පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. ඔබ කරමු අපි ඒලියන්ස් ගැන කතා කරමු. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ඔබේ කාලෙන්. බොහොම ස්තුතියි. අපි ආයෙ හම්බ වෙමු.